තංගල්ල විතරන්දිණිය ප්‍රදේශයේදී පොලිස් කොස්සාපල්වරයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් සිව් දෙනෙකු තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඝාතනයට ඍජුව සම්බන්ධ වූ තවත් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර ඝාතනයට සම්බන්ධ බවට සැක කරන හෝටල් හිමියෙකුගේ හා තවත් කාන්තාවකගේ නිවසකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා තිබෙනවා. එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය අද කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සහ සිසුන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගැනීම සිදු කරනු ලැබුවා. වගා හානි සඳහා වන්දි ලබා දීමට අයදුම් පත්‍රයක් ලබා දෙන අතරතුර රුපියල් 1201 කාබනික පොහොර මිටියක් ලබා ගැනීම අනිවාර්ය බව පැවසීමත් සමඟ අනුරාධපුරයේ සිවලා කුලම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේදී ගොවීන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරුණේ මෙලෙසින්. අනිවාර්ය ගන්න කියලා කාටවත් කියලා නැහැ. මේක හරි පැහැදිලිව තියෙනවා. හරිද? කාබනික පොහොර සියලුම ගොවීන් ලබා ගත යුතු බවද දන්වා ඇත. මේ කැමැති කට්ටියට තමයි ගන්න කියලා. කැමැති කට්ටියට බට කියලා කිවිනට දෙන්න. මේ හදපුවා මේක දෙපා නොමෙතිව දෑතට වරු දී සිරිපා කරුණා කරන අපූර්ව තරුණයෙකුගේ දර්ශන පෙළක් මේ දිනවල සමාජ ජාලාවල සංසරණය වෙනවා. උපුල් රංජිත් වන ඔහු මේ වන විට පස්වතාවක් සිරිපා කරුණා කර ඇති බවයි වාර්තා වන්නේ.